ආයුබෝවන් සුබ දවසක් හැමෝටම 2022 සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සිදු කරන පළාත් ප්‍රශ්න පත්‍ර විවරණ වීඩියෝ මාලාව 13 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මේකෙදි අපි කතා කරනවා වයල් පළාත් ප්‍රශ්න පත්‍රයෙන් කෙටි ප්‍රශ්න 25. يعني පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ අපිට ලැබිච්ච කෙටි ප්‍රශ්න 25 තමයි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. පළවෙනි ගැටලුව අපිට කියනවා නිවසක පරිභෝජනය කරන ජල ඒකක ගණන සඳහා අය කරන ගාස්තුවට 12%ක වැඩිබද්දු ගෙවිය යුතුය. ජල ඒකක ගණන සඳහා මුදල රුපියල් 1600ක් නම් වැඩිබද්දු සමග ගෙවිය යුතු ජල බිල්පත් ගාස්තුව සොයන්න කියලා කියනවා. ගණන හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අපිට පුළුවන් මේකේ බදු මුදල ගණනය කරගෙන ඉන්න. බදු මුදල් හොයාගන්න පුළුවන් වටිනාකම අදාළ බදු ප්‍රතිශතයෙන් ගුණ කරාම 1600ක වටිනාකමක් තියෙන බිල්පත බදු ප්‍රතිශතයේ 12%ෙන් ගුණ කරන්න ඕන. අපිට පුළුවන් මේක සොලු කරගන්න 12 16ෙන් ගුණ වුණාම රුපියල් 192ක් තමයි අපිට බදු මුදල විදිහට මෙතනදී ගණනය වෙන්නේ. දැන් අපිට පුළුවන් ගෙවිය යුතු මුළු මුදල් හොයන්න. රුපියල් 1600ට බදු වශයෙන් තවත් රුපියල් 192ක් එකතු කරන්න වෙනවා. එතකොට ගෙවිය යුතු මුළු මුදල වෙනවා රුපියල් 1792ක්. රුපියල් 1ක් වෙන තොරතුරු අනුව ඒහි අගේ සොයන්න කියලා කියනවා. එතකොට මෙතන සමදීපා ත්‍රිකෝණ තියෙන හින්දා අපිට පුළුවන් මෙන්න මෙතනත් ඒ කියලා ලකුණු කරගන්න. අපිට පේනවා දැන් මෙන්න මෙතන තියෙන ABC කියන ත්‍රිකෝණය. ABC කියන ත්‍රිකෝණය පාදයක් දික් කරලා හැදිච්ච බාහිර කෝණය විදිහට අපිට මෙන්න මෙතන මේ ACD කියන කෝණය අඳුර ගන්න පුළුවන්. එයාගේ අගේ 2A වෙනවා. එතකොට ACD කියන මෙතන තියෙන විශාල ත්‍රිකෝණයත් සමදීපාද ත්‍රිකෝණයක් හින්දා මෙතන D වල කෝණයත් 2යි ඒ විදිහට අපිට ලකුණු කර ගන්න පුළුවන්. එතකොට ACD ත්‍රිකෝණය පාවිච්චි කරලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ගැන අපි හිතුවොත් 2A එකතු කිරීම 2A එකතු කිරීම C අගය අංශක 180ට සමාන වෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ හින්දා. දැන් තියෙන්නේ මේක සුළු කරගන්න. මෙතන 4A එකතු කිරීම C අගය 180ට සමාන වෙනවා. දෙපැත්තෙම 100ක් අඩු කරන්න පුළුවන්. දෙපැත්තෙම 100ක් අඩු කරාම අපිට ලැබෙනවා 4A ගේ අගය අංශක 80ක් කියලා. ඒව හොයාගන්න හතරෙන් බෙදන්න ඕනේ දෙපැත්තම. ඒකේ අගය අංශක 20ක් විදිහට ගන්නේ කරගන්න පුළුවන්. සාධක වෙන කියලා තියෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක වෙනකොට අපි වර්ගපදයේ සංගුණකයේ සහ නියතපදයේ ගුණ කර ගන්න ඕනේ. එතකොට මෙතන ගුණිතය හැදෙනවා දෙවරක් එක දෙකක් විදිහට. දෙක කියන ගුණිතය ලැබෙන එකම විදිහ දෙවරක් එක නිසා මෙතන අපිට පහසුවෙන් සාධක වෙන් කරන්න පුළුවන් 2x වර්ගය එකතු කිරීම 2x එකතු කිරීම x එකතු කිරීම එක විදිහට. දැන් පද දෙකෙන් දෙකට අපි සාධක වෙන් කරමු. මුල් පද දෙකේ පොදු සාධකයේ විදිහට 2x අපිට ලබා ගන්න පුළුවන්. එතකොට x එකතු කිරීම එක විදිහට අපිට සාධක ලැබෙනවා. ඊළඟ පද දෙකට පොදු සාධකයක් නැති හින්දා එතන පොදු සාධක විදිහට අපි එක ලබා ගත යුතුයි. නම් අවසාන වශයෙන් x එකතු කිරීම එක වාරයක් 2x එකතු කිරීම එක විදිහට අපිට මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක වෙන් කර ගන්න පුළුවන්. රූපය දැක්කේන අංශක 45ක කේන්ද්‍ර කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හනෝ. අපි දන්නවා මේක පරිමිතිය හොයනවා නම් මෙන්න මේ චාප දිග අපි ගණනය කරගෙන ඉන්න ඕන. චාප දිග හොයා ගන්න පුළුවන් අපිට 360 45
කේන්ද්‍රික කෝණයක් තමයි මෙතන තියෙන්නේ. චාපදික සෙවීමට අදාළ සූත්‍රය 2 5 r. එතකොට 360න් 45 කියන එක අපිට සුළු කරගන්න පුළුවන් 8න් එකක් විදිහට. 8න් එක ගුණ කිරීම, 2 ගුණ කිරීම, 5 යගේ 7න් 22 විදිහට යොදා ගන්නවා. මේකේ array අපිට දීලා තියෙනවා 14ක් කියලා. මේක සුළු කරාම අපිට චාපදික ලබා ගන්න පුළුවන්. බලමු මේක සුළු කරලා 7ට 7 1යි, 14ට 7 2යි. දෙවරක් දෙක හතර විදිහට මම 8ක් එක්ක සුළු කරනවා. එතකොට 22 දෙකෙන් බෙදුනම මේක චාපදික වාට ලැබෙනවා සෙන්ටිමීටර් 11ක් විදිහට. එහෙමනම් මේක පරිමිතිය ගණනය කරගන්න පුළුවන්. දහතරයි, එකොළහයි, දහතරයි. මෙටි සුළු කරහම තර අපිට ලැබෙනවා සෙන්ටිමීටර් 39ක් කිය. රුපී දියති තොරතුරු 90 එක්හි අගය සොයන්න කියලා කියනවා. ගැටලු විසඳන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම මේක මේ විදිහට විසඳන්නම්. අර පේනවා මෙන්න මේ PQT කියන ත්‍රිකෝණේ. PQT කියන ත්‍රිකෝණේ. මෙන්න මේ PT පාදයේ දික්කන ඇදිච්ච බාහිර කෝණය තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙයාගේ අගය අපිට ගන්න පුළුවන් 40 36 එකතුව විදිහට. 40 36 එකතුව අංශක 76. ඒ විදිහටම මෙන්න මේ පහළ තියෙන SRT කියන ත්‍රිකෝණය. SRT කියන ත්‍රිකෝණය ගත්තම ඒ ත්‍රිකෝණෙත් මෙන්න මේ ST පාදයේ දික් කළ හැදිච්ච බාහිර කෝණය විදිහට තමයි අපිට අංශක 76 ලැබෙන්නේ. එහෙනම් අංශක 76 අගේ සමාන වෙන්න ඕනේ x ගේ සහ 30 එකතුට. බාහිර කෝණ ප්‍රමේය ත්‍රිකෝණ දෙකට වෙන වෙනම යෙදීමක් තමයි සිද්ධ කරන්නේ. එහෙනම් x ගේ අපිට අගේ අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් 76 න් අංශක 30 අඩු වුණාම 70 න් අංශක 30ක් අඩු වුණාම පිළිතුර විදියට අපිට ලැබෙනවා අංශක 46. ඊට පස්සේ සුළු කරන්න කියලා තියෙනවා. දර්ශක නීති පාවිච්චි කරන්නත් පුළුවන් අපිට මෙතනදී. මේක බෙදීමක් හින්දා මම මේක මේ විදිහට ලියා ගන්නවා. හතර වරක් x y වර්ගය. එතකොට මේ y වර්ගයට y වර්ගයේ සුළු කළා දාන්න පුළුවන් එකම වගේ. හතරට හතරය එකයි, අටට හතරය දෙකයි. එතකොට උඩ අපිට ඉතුරු වෙනවා 2. ඊට පස්සේ මෙතන උඩ x ගේ තුන්වෙනි බලයක් තියෙනවා. පල්ලෙහා x ගේ පළවෙනි බලය තියෙනවා. දර්ශක නීති පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ප්‍රසාරණය කළා හිතුවොත් උඩ x ගේ තුනක් තියෙනවා, යට x ගේ එකක් ඉන්නවා. ඒතර උඩ තියෙන තුන් දෙනාගෙන් එක්කෙනෙක් යට තියෙන එක්කෙනා දෙක සුළු වුණාම x ගේ දෙකක් ඉතුරු වෙනවා. දර්ශක නීති පාවිච්චි කරොත් සමාන පාද සහිත බල බෙදෙනකොට ඒ වයි දර්ශක අඩු වෙනවා, තුනෙන් එකක් අඩු වුණාම දෙකයි කියලා ගන්න පුළුවන්. රූපේ දැක්කෙන ත්‍රිකෝණාකාර හරස්කඩ සහිත ප්‍රිස්මයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 250ක් වේ. එහි හරස්කඩ වර්ගඵලය සොයන්න. අපි දන්නවා ඕනම ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව අට ගණනය කර ගන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය. ඒක පැතිරලා තියෙන උස හෝ දිගෙන් ගුණ කරනවා. එතකොට මේක මේ ත්‍රිකෝණාකාර හරස්කඩ පැතිරලා තියෙන දිග අතට හින්දා වර්ගඵලයේ ගුණ කිරීම දිග කියන සම්බන්ධය මම මෙතන ලියනවා. එතකොට පරිමාව වලට දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 250යි. වර්ගඵලය දන්නේ නැහැ. මම ඒක x කියලා ගන්නවා. දිග 12.5. එහෙනම් මෙතනින් x අපාට හොයා ගන්න පුළුවන් පහසුවෙන් 250
දොළහයි දශම පහෙන් බෙදුණොත් දෙකයි එනම් x උත්තරේ සෙන්ටිමීටර 20ක් වෙනවා. වර්ග සෙන්ටිමීටර 20ක් වෙනවා. මොකද වර්ගඵලය තමයි අපිට මෙතන ඉතුරු කරගන්න ඕන. වර්ගඵලය තමයි අපි x කියලා යොදාගත්තේ. රූපේ දක්වන ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 48ක් වෙයි. B ශීර්ෂයේ සිට AC විකර්ණයට ඇති ලම්බ දුර සෙන්ටිමීටර 4ක් නම් AC විකර්ණයේ දිග හනවා. අපි දන්නවා සමාන්තරාශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. එහෙමනම් මෙන්න මේ ABC කියලා මම මේ කහපාටින් පාට කරන ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 24ක් වෙන්න ඕනේ. වර්ගඵලය 48යි. 48 සමච්ඡේදනය වුණාම වර්ග සෙන්ටිමීටර 24ක් විදිහට තමයි අපිට මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ලැබෙන්නේ. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ලබා ගන්න පුළුවන් භාගයයි ආධාරකේ AC ගුණ කිරීම ලම්බ උස විදිහට 4 යොදා ගන්න පුළුවන්. එතකොට මේ පිළිතුර 24ට සමාන වෙනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 24ට සමාන වෙනවා. දැන් සුළු කර ගන්න පුළුවන් 2 AC අගේ 24යි. දෙපැත්තම දෙකෙන් බෙදුනම AC කියන දුර සෙන්ටිමීටර 12ක් වෙනවා. නවවෙනි ගැටලුව. කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා තියෙනවා. මනෝමය ලබා ගන්නත් පුළුවන් මේකේ පිළිතුර 2xy වර්ගයේ කියන එක අපි ප්‍රසාරණය කරගත්තොත් මෙතන අපිට ලැබෙනවා 2x ගුණ කිරීම y වර්ගය. ඊළඟට තියෙනවා 4x වර්ග y කියන ප්‍රකාශය. 4 කියන එක ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට ගත්තොත් දෙතනින් ලබා ගන්න වෙන්නේ 2 දෙවනි බලය ගුණ කිරීම x වර්ගය y විදිහට. 8x කියන එක ප්‍රසාරණය කරොත් 8 කියන එක ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට ගත්තම 2 3 බලය විදිහට තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් 2 3 බලයයි 2 3 බලය ගුණ කිරීම x විදිහට අපිට මේක ප්‍රසාරණය කරගන්න පුළුවන්. සාධකවලට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් කුඩා පොදු ගුණාකාරය කියන්නේ එකිනෙකට වෙනස් සාධකවල වැඩිතම බලයන්ගේ ගුණිතය බව ඔබ දන්නවා. එකිනෙකට වෙනස් සාධකවල වැඩිතම බලයන්ගේ ගුණිතය මෙතන 2 වැඩිතම බලයේ 2 3 බලය, x වැඩිතම බලයේ x දෙවනි බලය, ඒ වගේම y දෙවනි බලය. මේ තුන් දෙනාගේ ගුණිතයෙන් අපිට කුඩා පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. 2 3 බලය ගුණ කිරීම x දෙවනි බලය ගුණ කිරීම y දෙවනි බලය විදිහට. 2 3 බලය 8යි. 8යි x වර්ග y වර්ගයේ විදිහට අපිට කුඩා පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. පහත දක්වන දත්ත සමූහයේ අන්තශ්චතුර්ථක පරාසය හනු චතුර්ථක තුනක් තියෙන බව ඔබ දන්නවා. පළවෙනි චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වෙනි චතුර්ථකය විදිහට මෙතන සූත්‍ර පාවිච්චි කරන්නේ නැතුව ඔබට පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. මේ දත්ත සමූහය ආරෝහණ පිළිවෙල දීලා තියෙන බව නිරීක්ෂණය කරාම ඔබට පැහැදිලි. මෙතන දත්ත තියෙන ඔක්කොම 15ක්. එහෙනම් මේකේ හරි මැදට යෙදෙන දත්තය වෙන්නේ දත්ත ගානට එකක් එකතු කරලා අපිට දෙකෙන් බෙදා ගන්න පුළුවන්. එතකොට මෙතන හරි මැදට යෙදෙන දත්තය වෙන්නේ 8 වෙනියට යෙදෙන දත්තය. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් Q1 කියන්නේ මේ කොටසෙන් භාගයක් 4 වෙනි දත්තය. Q3 කියන්නේ 12 වෙනි දත්තය. අන්තශතුර්ථක පරාසය කියන්නේ Q3 අඩු වෙනවා Q1 13 7ක් අඩු වෙනවා. එහෙනම් අන්තශතුර්ථක පරාසය 6ක් විදිහට අපිට ලැබෙනවා. සූත්‍ර පාවිච්චි කරලා 4n එකක් n එකතු කිරීම 1 වෙන්න කියලා Q1 හොයන්න පුළුවන්. 4n 3ක් n එකතු කිරීම 1 වෙන්න කියලා Q3 හොයාගන්න පුළුවන්. දත්ත සමූහිත කුඩාකින්ද මේක අපිට මේ විදිහට පහසුවෙන් ලබා ගන්නීමේ හැකියාව තියෙනවා. මුළු පෘෂ්ඨ වර්ගඵලය
වර්ග සෙන්ටිමීටර 1188 කන ඝන ඍජු සිලින්ඩරාකාර වස්තුවක වෘත්තාකාර මුහුණ දෙකේ වර්ගඵලය සහ අරය පිළිවෙලින් වර්ග සෙන්ටිමීටර 308ක් හා සෙන්ටිමීටර 7ක් වේ. එම සිලින්ඩරයේ උස H සෙවීමට කළ ගණනයක් එක් ගණනයක එක් අසම්පූර්ණ පියවරක් පහත දැක්වේ. එහි X සහ Y සඳහා යෙදිය යුතු අගයන් පිළිවෙලින් ලියන්න. එතකොට මෙතන අපි බලන්න ඕනේ ලියලා තියෙන ප්‍රකාශය 2πRH වෙනවා. මේ දීලා තියෙන නම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ සීමිත අදාළ සූත්‍රය තමයි දීලා තියෙන්නේ. එහෙනම් x කියන්නේ අරය වෙනවා. අරය ඊට පැහැදිලිව අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 7ක් කියලා. එහෙනම් x වෙනුවට ආදේශ කරන්න තුවාගේ වෙන්නේ 7. y කියන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ හින්දා අපිට මෙතන දීලා තියෙන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ සහ වෘත්තාකාර මුහුණ දෙකේ වර්ගඵලය. එහෙනම් අපිට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයා ගන්න පුළුවන් 1188. ඉතින් අඩු වෙන්න ඕනේ වෘත්තාකාර මුහුණ දෙකේ වර්ගඵලය 308. ඉතින් 1188 308ක් අඩු වුණාම අපිට y ගේ උත්තරේ විදිහට ලැබෙන්නේ 880. x වෙනුවට 7 සහ y වෙනුවට 880 තමයි මේ ගණනය කිරීම සඳහා යොදන්නේ. රුපියල් 2800ක් ලෙස මිල ලකුණු කළ ඇඳුමක් විකිණීමේදී 108ක වට්ටමක් දෙනු ලැබේ. වට්ටම් දීමෙන් පසු ඇඳුමේ විකුණුම් මිල සොයන්න කියලා කියනවා. අපිට හොයා ගන්න පුළුවන් මේකේ වට්ටම කොච්චරක් ලැබෙනවද කියලා. රුපියල් 2800කින් 108ක් අඩු කරනවා. මේ අපිට සුළු කරගන්න පුළුවන්. මේ සුළු කරාම 28 8ෙන් ගුණ කරාම අපිට ලැබෙන පිළිතුර වෙන්නේ රුපියල් 224ක්. එහෙමනම් වට්ටම් දීමෙන් පසු මේක විකුණන මිල තමයි වාගේ අහන්නේ. ලකුණු කරලා තියෙන මිලෙන් 2800 අඩු කරන්න ඕනේ ලබා දෙන වට්ටම රුපියල් 224ක්. 2800 රුපියල් 224ක් අඩු කරාම අපිට පිළිතුරු විදිහට ලැබෙනවා රුපියල් 2576. රුපියල් දී ඇති තොරතුරු අනුව DCF කියන කෝණය අගේ වගේ අහනවා. එතකොට අපිට පුළුවන් මේ ගැටලුවත් විසඳන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. BAC කියන කෝණය සහ BCD කියන කෝණය BC කියන වෘත්තචාපයේ පරිධි මත හදපු කෝණ දෙකක් එකම ඛණ්ඩයේ කෝණ වලින් අපිට මේ කෝණය අංශක 40 බව ලබා ගන්න පුළුවන්. දැන් අපිට පේනවා මෙන්න මේ BCD කියන ත්‍රිකෝණය BC පාදයේ දික් කරලා හැදිච්ච බාහිර කෝණය තමයි DCF කියන්නේ. එයාගේ අගේ තමයි අගේ ඉල්ලන්නේ. දැන් DCF කියන කෝණය අගේ ගණනය කරගන්න පුළුවන් බාහිර කෝණ ප්‍රමේය පාවිච්චි කරලා අංශක 40 සහ 70 එකතු වූ විදිය. තව විවිධ ක්‍රම තියෙනවා මේක හිතන්න පුළුවන්. 70 එකතු වුණාම DCF කියන කෝණය අංශක 110ක් කරනවා. විසඳන්න කියලා දීලා තියෙනවා ගුණිතයක්. අපි දන්නවා ගුණිතයක අගේ බිංදුව වෙනවා නම් ඒ ගුණ වෙන දෙන්නගෙන් කවුරු හරි බිංදුව වෙන්න ඕනේ. ශුන්‍ය ගුණය 90. මම අපිට ලියන්න පුළුවන් මෙතන ප්‍රකාශයක් x සහ x එකතු කිරීම තුනේ ගුණිතය බිඳු වෙලා නම් එක්කෝ මේ x කියන අගේ බිඳු වෙන්න ඕනේ. එහෙම නැත්නම් 2x එකතු කිරීම 3 කියන අගේ බිඳු වෙන්න ඕනේ. නම් එක සුළු කරගන්න පුළුවන් මේ සරල සමීකරණයක් අපිට ලැබිලා තියෙනවා. මෙතන x සමානයි බිඳුවමයි. ඉතින් x තනි කරගන්න නම් ඉස්සෙල්ලාම ධන 3 එහා පැත්තට දාගන්න වෙනවා. එතකොට 2x කියලා ගේ ඍණ 3ක් වෙනවා.
නැවත අපිට මේක දෙකෙන් බෙදා ගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන අවසාන පිළිතුර වෙන්නේ x සමානයි බිංදුව හෝ x සමානයි ඍණ 3 බෙදීම 2. වෙන් රූපේ දැක්වෙන්න n³ ක්‍යූබ් කුලකේ අවයව 7ක් තියෙනවා. අපි වෙන් රූප සටහනට මේ ටික ඇතුළත් කරගමු. Q කුලකේ අවයව 7ක් තියෙනවා. P' කියන කුලකේ අවයව 3ක් තියෙනවා. P'ට අයිති නැති අවයව 3ක් තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ අඳුරු කරපු කොටසේ අවයව ගාන. මේකේ තියෙන මුළු අවයව ගාන 15ට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් 15ෙන් අඩු කරන්න 7 සහ 3. 7ක් සහ 3ක් අඩු වෙනවා කියන්නේ 10ක් අඩු වෙනවා. 15ෙන් 10ක් අඩු වුණාම අඳුරු කළ ප්‍රදේශයේ අවයව පහක් විදිහට ගණනය කර ගන්න පුළුවන්. ABC ත්‍රිකෝණයේ E F D යනු පිළිවෙලින් AB BC AC පාදවල මධ්‍ය ලක්ෂ වේ. කියන්නේ මේ හැම පාදෙම මධ්‍ය ලක්ෂය තමයි අපිට දීලා තියෙන්නේ. අපිට කියනවා AB පාදයේ දිග සෙන්ටිමීටර් 12ක්. AB පාදයේ දිග සෙන්ටිමීටර් 12ක් නම් මේ දිග සෙන්ටිමීටර් 6ක් වෙන්න ඕනේ. මේක 6ක් වෙන්න ඕනේ. මධ්‍ය ලක්ෂ්‍ය ආකාරපු රේඛාවක් තමයි මෙතන මේ DF කියන්නේ. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව DF කේ දිග සෙන්ටිමීටර් 6ක් වෙනවා. ඒ වගේම BC පාදයේ දිග සෙන්ටිමීටර් 16ක් කියනවා. එහෙනම් මේ දිග 8යි. මේ දිග 8යි. ED කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආකාරපු රේඛාවක් හින්දා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව ED පාදයේ දිග සෙන්ටිමීටර් 8ක් වෙනවා. අපි ඉල්ලන්නේ BF D E කියන චතුරස්‍රයේ පරිමිතිය. මේ චතුරස්‍රයේ පාද සියල්ලේම දිග අපි හොයාගෙන තියෙනවා මේ වෙනකොට. මම අපිට පරිමිතිය ගණනය කරගන්න පුළුවන්. අට එකතු කිරීම, හය එකතු කිරීම, අට එකතු කිරීම, හය විදිහට අපිට ලැබෙන පිළිතුර වෙනවා සෙන්ටිමීටර් 28ක්. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණු යොදන්න කියලා කියනවා. න්‍යාසයක පේළි ගණනේ තීර ගණනේ ගුණිතය එහි ගණය වේ. මේක ඉතා පැහැදිලිව නිවැරදි කාරණාවක්. දවසේ කියනවා න්‍යාසයක ගුණිතය සඳහා පළමු න්‍යාසයේ තීර ගන්න දෙවන න්‍යාසයේ පේළි ගන්නට සමාන විය යුතුයි. මේක අපි න්‍යාස පාඩම කරනකොට කතා කරනවා. න්‍යාස දෙකක් අපි හිතුවොත් උදාහරණයක් විදිහට න්‍යාස දෙකේ ගණය ගණයන් දෙක අපි මේ විදිහට ලියාගත්තම හැම වෙලේම මේ එක ළඟට යෙදෙන අගයන් දෙක අපි නිකන් එහෙම ගමු. මොහොම න්‍යාස දෙකක් තමයි ගුණ කරන්න තියෙන්නේ ගණයන් මේ විදිහට වෙන. එතකොට මෙන්න මේ එක ළඟට ලැබෙන අගයන් දෙක හැම වෙලේම සමාන වෙලා තියෙනෝනේ න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කරන්න නම්. එතකොට මේ එක ළඟට ලැබෙන අගයන් දෙක කියන්නේ මේ තියෙන්නේ පළවෙනි න්‍යාසයේ තීර ගන්න. මේ තියෙන්නේ දෙවන න්‍යාසයේ පේලි ගන්න. මේ දෙක තමයි සමාන වෙන්න ඕනේ. එතකොට ගාන කියන විදිහට පළමු න්‍යාසයේ තීර ගන්න දෙවන න්‍යාසයේ පේලි ගන්නට සමාන විය යුතු. මේ විදිහට හැම්බෙලෙම න්‍යාස දෙකේ ගණයන් දෙක එක ළඟ ලියාගත්තම මේ එක ළඟට ලැබෙන ඉලක්කම් දෙක හැම්බෙලෙම සමාන වෙන්න ඕනේ. එක ළඟට ලැබෙන ඉලක්කම් දෙක කියන්නේ පළමු න්‍යාසයේ තීර ගන්න සහ දෙවන න්‍යාසයේ පේලි ගන්න සමාන වෙන්න ඕනේ. ප්‍රකාශයේ නිවැරදි. ඊට පස්සේ මේ ඒකක න්‍යාසයේකී ඒකක න්‍යාසයක් වෙන්න නම් න්‍යාසයක ප්‍රධාන විකරණේ මේ ඔස්සේ තියෙන අවයවය එක වෙන්න ඕනේ. අනිත් සෑම අවයවයක්ම බිඳුව වෙන්න ඕනේ. එතකොට මේ න්‍යාසයේ ප්‍රධාන විකාරණයේ තියෙන අවයවය එක නෙවෙයි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. වැරදි ලකුණු දාන්න දෙයක් නැහැ මේකේ. නිවැරදි ප්‍රකාශයට හරි දාන්න විතරයි තියෙන්නේ. මිනිසෙක් තම නිවසේ සිට නගරයේ වෙත පාගමනින් ගමන් කළ දුර හා ඒ සඳහා ගත වූ කාලය ඇසුරින් අඳින ලද දුරකාල ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ.
කිලෝමීටර් 3ක් යාමට ගත වූ කාලය සොයන්න. එතකොට කිලෝමීටර් 3ක් යාමට අදාළ අපි ගත්තු කිලෝමීටර් 3කට අදාළ කාලය අපිට මේ පැත්තෙන් පල්ලෙහෙන් ගණනය කරගන්න පුළුවන් මිනිත්තු වලින්. මෙතන හරියටම 24යි 36යි මැදට තමයි කාලය අපිට ලැබෙන්නේ. එහෙනම් ඊට පැහැදිලි මෙතන ලැබෙන කාලය මිනිත්තු 30ක් බව. 24 30 මැදට තමයි යෙදෙන්නේ හරියටම. මේකේ කුඩා කොටු පහකින් මිනිත්තු 6ක් තමයි පෙන්වන්නේ 6 12 18 24 30 36 විදිහට. එහෙනම් කිලෝමීටර් 3ට අදාළ කාලය කිලෝමීටර් 3කට අදාළ කාලය හරියටම ගණනය කරගන්න පුළුවන් මිනිත්තු 30ක් කියලා. කේන්ද්‍රයේ ඕන වෘත්තයේ AC විෂ්කම්භයක් වන අතර AB හා BC පිළිවෙලින් සෙන්ටිමීටර් 8ක් සහ සෙන්ටිමීටර් 6ක් වෙනවා. AB දුර සෙන්ටිමීටර් 8යි BC දුර සෙන්ටිමීටර් 6යි. අපිට පුළුවන් මෙතන AC විෂ්කම්භයේ දුර හොයාගන්න පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරලා මෙතන පැහැදිලි අර්ධ වෘත්තයේ කෝණ වලින් B වල කෝණය ඍජු කෝණයක් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේකට පහසුවෙන් පයිතගරස් සම්බන්ධය යොදා ගන්න. AC ගේ වර්ගය සමාන වෙනවා 8 වර්ගයේ එකතු කිරීම 6 වර්ගයට. 8 වර්ගයේ 64යි 6 වර්ගයේ 36යි. 64යි 36යි එකතු කරාම එතන පිළිතුර 100යි. C වර්ගමූලය ලබා ගත්තම අපිට AC කියන දිග ලැබෙනවා. සෙන්ටිමීටර් 10ක් විදියට. නමුත් අපෙන් අහන්නේ AC ගේ දිග නෙවෙයි විෂ්කම්භේ නෙවෙයි වගේ අහන්නේ. මේ වෘත්තයේ අරය අහන්නේ. දන්නව විෂ්කම්භයෙන් භාගයක් තමයි අරය කියන්නේ. එහෙනම් අරය සෙන්ටිමීටර් 5ක් විදියට ගණනය කරගන්න පුළුවන්. රූපේ දැක්කන AB රේඛාවේ අන්තඃඛණ්ඩය හා අනුක්‍රමණය සොයන්න කියලා කියනවා. අන්තඃඛණ්ඩය කියන්නේ සරලකී ප්‍රස්ථාරයක් y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයට මුල් ලක්ෂයේ තියෙනලා තියෙන දුරයි. එහෙම නැත්නම් y අක්ෂය කැපෙන තැන කියලා අපිට කෙටි මතක තියාගන්න පුළුවන්. මොන අන්තඃඛණ්ඩය මේක c ට අදාළ අගය දෙකක් වෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය m m ගේ අගය අපිට හොයා ගන්න පුළුවන් y ඛණ්ඩාංක වෙනස. x ඛණ්ඩාංක වෙනසෙන් බෙදීමෙන් අපිට අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන අපිට ඛණ්ඩාංක අතර වෙනස ගන්න නම් අපි ලබා ගන්න ඕනේ මේක තියෙන ඛණ්ඩාංක යුගලක්. පහසුවෙන් ගන්න පුළුවන් ඛණ්ඩාංක තියෙනවා මෙතන 3 5 සහ මෙතන ඒවල ඛණ්ඩාංකය ගන්න පුළුවන් අපිට බිංදුවේ 2 විදිහට. එතකොට y ඛණ්ඩාංක වෙනස මං ගන්න 5 අඩු කිරීම 2 විදිහට. එමුනම් x ඛණ්ඩාංක වෙනස මට ලියන්න වෙනවා 3 අඩු කිරීම බිංදුව විදිහට. අපිට 5න් 2ක් අඩු වුණාම 3යි. 3න් බිංදුවක් අඩු වුණාම 3යි. එහෙනම් අනුක්‍රමණය 1ක් විදිහට ලැබෙනවා. මේ ගැටලුව විසඳන්න පුළුවන් තවත් ක්‍රමයක් මම මෙතනදී විස්තර කරන්නම්. අපි මේකේ c ගේ හොයාගන්න හින්දා සීගියගේ දෙකයි කියලා හොයාගන්න හින්දා අපි දන්නවා සරලකී ප්‍රස්ථාරයක් y සමානයි mx + c ආකාරයට තියෙන්න ඕනේ. එහෙනම් y සමානයි mx + c කියන්නේ දෙකයි. දැන් අපිට පුළුවන් අපිට තියෙන ඛණ්ඩාංක වලින් කැමති ඛණ්ඩාංකයක් මේකට ආදේශ කරන්න පුළුවන්. මම මේකට 3 5 කියන ඛණ්ඩාංකය මෙතනට ආදේශ කරනවා. 3 5 කියන ඛණ්ඩාංකය ආදේශ කරාම y වෙනුවට 5 එතකොට මෙතන m ගුණ කිරීම 3 x වෙනුවට 3 හින්දා එකතු කිරීම 2. මෙන්න මේ ලැබිච්ච සරල සමීකරණය අපිට විසඳ ගන්න පුළුවන්. ඉස්සලාම දෙකක් අඩු කරනවා දෙපැත්තෙන්ම. එතකොට 3 සමානයි 3යි m කියලා ලැබෙනවා. එහෙනම් දෙපැත්තම 3ෙන් බෙදුනම m ගේ අගය 1ක් කියලා අපිට ගණනය කර ගන්න පුළුවන්. මේකේ අන්තඃඛණ්ඩය දන්න හින්දා සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණයට අන්තඃඛණ්ඩය සහ වෙනත් ලක්ෂයක ඛණ්ඩාංකයක් ආදේශ කරලා m ගේ අගය ලබා ගන්න පුළුවන්. දීති රූපේ දීති තුරතුරු අනුව AC OH අගය හොයන්න කියලා කියනවා.
ACO කියලා කියන්නේ මෙන්න මේ කෝණය අපිට එක රූපී ලකුණු කරගන්න සිද්ධ වෙනවා. එතකොට මෙතන තියෙන ABCD වෘත්ත චතුරස්‍රය පාවිච්චි කරලා වෘත්ත චතුරස්‍රයක සමකෝණ පරිපූරක නිසා මට පුළුවන් මෙන්න මෙතන කෝණයේ අංශක 70ක් කියලා ගන්න. ADC ට සමක කෝණය ABC නිසා චතුරස්‍රයක සමකෝණ පරිපූරක වෙන හින්දා බිවල කෝණය අංශක 70ක් විදිහට අපිට ගන්නේ කර ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන OBC කියන ත්‍රිකෝණය සමදීපාද ත්‍රිකෝණයක් වෙනවා. ඊට අප හැදෙලියොම මොකද OB සහ OC කියන දෙන්න අරයන් හින්දා. එහෙනම් මෙන්න මෙතන කෝණය සීවල කෝණය අංශක 70යි. AB විෂ්කම්භයක් බව ඊට අප හැදෙලිය රූපේ දීලා තියෙන හින්දා අර්ධ වෘත්තයේ කෝණ පාවිච්චි කරලා මට මෙන්න මෙතන ACB කියන කෝණය ලබා ගන්න පුළුවන් අංශක 90ක් කියන. එමනම් අපෙන් අහන ACO කියන කෝණේ අගය අපට ලබා ගන්න පුළුවන් අංශක 90 අංශක 70 අඩු වුණාම. එමනම් ACO කියන කෝණේ විශාලත්වය අංශක 20ක් විදිහට ගන්න කර ගන්න පුළුවන්. මිනිසුන් 4 දෙනෙකුට දින 3කදී කළ හැකි වැඩ ප්‍රමාණය මෙන් දෙගුණයක වැඩ ප්‍රමාණයක් මිනිසුන් 6 දෙනෙකුට දින කීයකින් නිම කළ හැකි වේද? අපිට හොයා ගන්න පුළුවන් මෙතන මිනිසුන් ප්‍රමාණය සහ ඊට අදාළ දින ගාන ගුණ කරලා මිනිසුන් 4 දෙනෙක් දින 3ක් කරන කාර්ය ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙනවා මිනිස් දින 12ක කාර්ය ප්‍රමාණයක්. ඒ වගේ දෙගුණයක වැඩ ප්‍රමාණයක් කියන්නේ මිනිස් දින 24ක කාර්ය ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ 24 කාර්ය ප්‍රමාණය මිනිසුන් 6 දෙනෙක් කරන්න ඕනේ. එහෙනම් මේ 24 වැඩ ප්‍රමාණය අපි 6ෙන් බෙදෙනවා. ඉතින් අපිට ලැබෙනවා පිළිතුර විදිහට දින 4ක්. A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකකි. PA ඒ සිද්ධියේ සම්භාවිතාව 6න් 1ක් වෙනවා. B කියන සිද්ධියේ සම්භාවිතාව 12න් 7ක් වෙනවා. නම් අපි පළවෙනි කොටසෙන් අහනවා A ඡේදන B කියන සම්භාවිතාව කොච්චරක්ද කියලා. අපි දන්නවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියන්නේ ඡේදනයේ අභිශුන්‍ය වන සිද්ධි කියලා. එතකොට මේක පිළිතුරු බිඳුවක් විය යුතුයි. දෙවෙනි ප්‍රශ්නේ A මේලේ B ගියාගේ අහනවා. එතකොට PA මේලේ B කියලා කියන එක අපිට ලබා ගන්න පුළුවන් PA එකතු කිරීම PB ගේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියපුවොත් මේකට ඡේදනය අඩු කිරීම අවශ්‍ය වෙන්නේ අඩු කරන්න බිඳුවක් හින්දා. එතකොට PA ගේ අගය 6න් 1යි PB ගේ අගය 12න් 7යි. මේ දෙක එකතු කරන්න අපිට පොදු හරයක් ලබා ගන්න වෙනවා 12 විදිහට. මෙතනින් අපිට ලියනවා 12න් 2 එකතු කිරීම 12න් 7. 6න් 1 කියන්නේ 12න් 2. මේ දෙක එකතු වුණාම පිළිතුරු විදිහට වට ලැබෙනවා 12න් 9ක්. මුල් පදයේ 8 වන ගුණෝත්තර ශ්‍රේණියේ 4 වන පදයේ 64 නම් එම ශ්‍රේණියේ 12 වෙනි පදයේ හා පදයේ දෙකෙහි බලයක් ලෙස දක්වන්න. එතන මේක අපිට දීලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණියක පද සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් හින්දා මම ගුණෝත්තර ශ්‍රේණියක පද සම්බන්ධ වෙන සූත්‍රය ලියා ගන්නම්. Tn සමානයි Ar ගේ n අඩු කිරීම එක් විදි බලය. නම් අපිට දීලා තියෙනවා 12 වෙනි පදයේ, ඒ කියන්නේ T4 අගේ පාට දීලා තියෙනවා. ඒ කියන්නේ 8යි 8 ගුණ කිරීම R ගේ 3 වෙනි බලය විදිහට ලියා ගන්න පුළුවන් n අඩු කිරීම 1 නිසා. එතකොට T4 එහෙම නැත්නම් 4 වෙනි පදයේ 64යි. 64 සමාන වෙනවා 8 වාරක් R ගේ 3 වෙනි බලයට. දෙපැත්තම 8ෙන් බෙදුනම 64 8ෙන් බෙදුනම 8යි, R ගේ 3 වෙනි බලය 8යි. එහෙනම් R ගේ අගය අපිට මෙතනින් ගන්න කර ගන්න පුළුවන් 2යි කිය. දැන් අපිට පුළුවන් නැවතත් මේ TN සූත්‍රය පාවිච්චි කරලා 12 වෙනි පදයට අදාළ ප්‍රකාශය ලබා ගන්න. එතකොට T12 කියන කියන්නේ A කියන්නේ
අටයි ආර් කියන්නේ දෙකේ 11 ආර් ගයක් අපි හොයාගත්ත දෙකයි කියලා මේක අපිට ප්‍රකාශ කරන්න කියන්නේ දෙකේ බලයක් විදිහට හින්දා 8 කියන එක මම දෙකේ බලයක් කරොත් මෙතන දෙකේ 3 වෙනි බලය මෙතන දෙකේ 11 වෙනි බලය දර්ශක නීති පාවිච්චි කරාම සමානුපාත සහිත බල ගුණ කරනකොට ඒ වගේ දර්ශක එකතු වෙන හින්දා දෙකේ 14 වෙනි බලයේ විදිහට අපිට ලබා ගන්න පුළුවන් මේ ගුණෝත්තර ශ්‍රේණිය 12 වෙනි පදය. එබියන් සෙන්ටිමීටර් 9ක් දිග රේඛා ඛණ්ඩයකි. එහි සෙන්ටිමීටර් 7ක් දුරින් චලනය වන ලක්ෂයක පතේ PQA. ඒ සිට සෙන්ටිමීටර් 7ක් දුරින් කියන අපිට පැහැදිලිව කියනවා ඒකින ලක්ෂයේ ඉඳලා සෙන්ටිමීටර් 7ක් දුරින් චලනය වන ලක්ෂයක පතේ කියන්නේ වෘත්තයක්. ඒකට අදාළ කොටසක් තමයි මේ PQ චාපයෙන් දැක්වෙන්නේ. ඊට පස්සේ වාට කියනවා A හා B සමතුලිත පිහිටියා උද A හා B කියන්නේ ලක්ෂ දෙකක්. ලක්ෂ දෙකකට සමතුලිත පිහිටනවා කියන්නේ ඒ ලක්ෂ දෙකේ ලම්බ සමච්ඡේදකේ බව අපි දන්නවා. ඒකට අපිට පුළුවන් මේ ලක්ෂ දෙකේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරගන්න. දල සටහනක් අඳම ඇති. නමුත් අපි මේක තව කට්ට පාවිච්චි කරලා නිර්මාණය කරමු. ඒ හා B ඒට හා Bට සමතුලිත චලනය වන ලක්ෂයේ පතේ කියන්නේ A සහ B ගේ ලම්බ සමච්ඡේදකය වෙනවා. මෙන්න මේ ලම්බ සමච්ඡේදකයේ මත තියෙන්නත් ඕනේ. PQ චාපයේ මත තියෙන විදිහට අපිට T කියන ලක්ෂයක් ලකුණු කරන්න කියලා කියනවා. එහෙනම් ඊට පැහැදිලි මෙතන තමයි T කියන ලක්ෂය ලකුණු කරන්න වෙන්නේ. හරි. එහෙනම් මේ වීඩියෝ එකට අදාළ ප්‍රශ්න සියල්ල අපි මේ විදිහට සාකච්ඡා කරලා ඉවර කරනවා. 14 වෙනි වීඩියෝ එකේදී අපි කතා කරනවා වයම් පළාත් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ තියෙන ව්‍යුහගත රචනා ගැටලු පහ. හැමෝටම ආයුබෝවන්.